අයිබුවන් අපි අදත් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමග ඔබ හමුවට එනවා මෙම වැඩසටහන ඔබ දන්නවා අපේ රට හොඳම රටක් බවට පත් කිරීමේ අපි එක එකාගේ කාර්යභාරය සාකච්ඡා කරන හඳුනා ගන්නා වැඩසටහන හරිදේ ටීවී නාලිකාවේ මෙම වැඩසටහන කලක් තිස්සේ අපේ රට හොඳම රටක් බවට පත් කිරීමේ කතිකාවත ඔබ හමුවට ගෙනෙනවා අද දින මැදිරියට පැමිණ සිටින්නේ මේ රටේ වැදගත් වෘත්තීය සමිති ඉතිහාසය කතා කරන විට නිතැතින්ම ඉදිරියට එන ලංකාවේ වසර 78කට වැඩි කාලයක් වසර 80කට ආසන්න කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ක්‍රියාශීලී එමෙන්ම සටන්කාමී වෘත්තීය සමිතියක් වන ලංකාවේ අතලොස්සක් වූ නිර්දේශපාලනික වෘත්තීය සමිතිය අතර යෝධයෙක් වන ලංකා බැංකු සේවක සංගමයේ නායක සහෝදරින් සමගයි අද මේ පිළිසඳර. වෙනදා වැඩසටහනට වඩා විශේෂත්ව කීපයක් මෙම වැඩසටහනේ තිබෙනවා. පළවෙනි කාරණේ වැඩසටහන මෙහෙවන මා වෙනදා පිටස්තරයෙකු ලෙසයි වැඩසටහන සහභාගී වෙන්නේ. නමුත් මෙම වැඩසටහනේදී මේ සටන් සගයන් සමග උරේනුර ගැටි සටන් කරන තවත් වෘත්තීය සමිති කරුවෙක් වශයෙන් මේ සාකච්ඡාව මෙහෙවන්නේ. වැඩි කල් වේල නොයවා මා ඔබට හඳුන්වා දෙන්න කැමති අද දින සාකච්ඡාවට පැමිණ සිටින ලංකා බැංකු සේවක සංගමේ නායක සහෝදරවරු මාගේ දකුණු පස විමල් චන්ද්‍රසේන සහෝදරයා ලංකා බැංකු සේවක සංගමේ දැනට සිටින පැරණිම සමාජිකයන් මහින්දන පැරණිම සමාජිකයා කිව්වත් නිවැරදි බැංකු සේවක සංගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා සංගමේ සභාපති විමල් චන්ද්‍රසේන සහෝදරයා මාගේ වම්මත පැත්තේ සිටින්නේ ප්‍රබත් කොස්කොල්ල සහෝදරයා ඔහු ලංකා බැංකු සේවක සංගමේ උපලේකම් මහජන බැංකුව නියෝජනය කරන්නේ ඒ වගේම වම් පස සිටින මොහාන්ත සහෝදරයා ඔහු මොහාන්ත විමල් සිරි ලංකා බැංකුව නියෝජනය කරනවා ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති සහෝදරයා ඒකම ප්‍රදීප් නිලංග සහෝදරයා මගේ දකුණු පස සිටිනවා ඔහු ලංකා බැංකු සේවක සංගමේ මධ්‍යමකාරක සභාව නියෝජනය කරමින් ගාල්ල මහජන බැංකු ශාඛා සංගමේ ක්‍රියාශීලී සමාජිකයෙක් වෙනම දිස්ත්‍රික් නායකයෙක් ඔහු මහජන බැංකුවයි නියෝජනය කරන්නේ මේ අවස්ථාවේදී ඔවුන් හඳුන්වා දෙමින් මා ඔවුන් අයබුවන් කියා මැදිරියට පිළිගන්නවා අයබුවන් සහෝදරනි අද දින සාකච්ඡාව ප්‍රේක්ෂක සහෘදේනි ඔබට ලංකා වෘත්තීය සමිති ඉතිහාසයේ අද්විතීය මෙහෙවරක් ඉටු කළ ලංකා බැංකු සේවක සංගමය හඳුන්වා දෙමින් මේ දිනවල විශේෂයෙන් සංගමය ගෙන යන සටන් ක්‍රියාමාර්ගයක් පොදු මහ ජනතාවගේ දැන ගැනීම පිණිස දැනුවත් කිරීමත් මේ වැඩසටහනේ විශේෂ අරමුණක් ප්‍රථමයෙන්ම මා යොමු වෙනවා ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති විමල් චන්ද්‍රසේන සහෝදරයා වෙතට සහෝදරයා මේ සංගමය අපේ ප්‍රේක්ෂකින්ට ඇතැම් විට ලංකා බැංකු සේවක සංගමය පිළිබඳව ඔවුන් සතු දැනුම අවබෝධය මා හිතනවා අඩු වෙයි කියලා මම හිතන්නේ අපි මේ සාකච්ඡාව බැංකු සේවක සංගමය හඳුන්වා දෙමින් එහි ඉතිහාසය පිළිබඳ යම් විවරණයක් කරමින් කළොත් හොඳයි. ඔබට අවස්ථාව ඉතමයි. මම මුලින්ම සුබ සන්ධ්‍යාවක් කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයට ආරාධනය කිරීම පිළිබඳව ලංකා බැංකු සේවක සංගමේ ආචාර්ය මුලින්ම පුදකර සිටිනවා. අංගෙම ලංකා බැංකු සේවක සංගමේ ලංකාවේ බිහි වෙන්නේ මීට අවුරුදු 88කට කලින්. ඉස්සෙල්ලා මේක ඒ ඊ ගුණසිංහ මහත්මයා තමයි පටන් ගන්නෙ ලිපිකරු සංගමයේ විදිහට. ඒක කාලානුරූපව බැංකුවකට එකතු වෙලා ලංකා බැංකු සේවක සංගමයේ විදිහට නැත්නම් සිලෝන් බැංක් එම්ප්ලොයිස් කියන නාමයෙන් ලියාපදිංචිලා බැංකු සේවක මේකට එකතු වෙනවා.
මේක පොඩි වැරදි අදහසකුත් රට යනවා මේක මේ ලංකා බැංකු සේවක සංඝ මේ කිව්වම අපි දකිනවා බොහෝ විට පුවත්පත්වල මාධ්‍ය ඇතුළත මේක විවරණය වෙනවා මේ ලංකා බැංකුවේ සේවක සංගමය කියලා නෑ ඒත් වැඩිය මේක වෙනස් ලංකා බැංකු සේවක සංගමය කියන්නේ සිලෝන් බැංක් එම්ප්ලොයිස් යුනියන් කියන එකේ පරිවර්තනයේ සිංහල දෙනකොට හදාගත්ත නම ඒ නිසා මේකේ පසුගිය වර්ෂයේ වෙනකන් ඒ අදහස ශ්‍රී ලංකාවේ බැංකු සේවකයන්ගේ සංගමය හරි එතකොට පසුගිය වසර වෙනකම් මේ සංගමයේ සමාජිකත්වයේ දරුවා බැංකු 19ක් මේ බැංකු 19 දැන් 18ක් බාටපත් වුණා මොකද පසුගිය රජයන් නොලින් ගත්ත තීන්දුවත් එක්ක සමහර බැංකු ඒකාබද්ධ කරන්න ගත්ත තීන්දුව තුළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ සංගමයේ සමාජිකත්වයේ හිටියා ඒ බැංකුව පවරගත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට ඒතර මේ දෙකම එකක් වීම තුළ දැන් බැංකු 18ක් මේ සංගමයේ නියෝජනය කරනවා සාකා සංගම් විදිය. එතකොට ප්‍රධාන වශයෙන් ලංකාවේ ප්‍රධාන බැංකුව ලංකා බැංකුව ඊළඟට මහජන බැංකුව ජාතික ඉදිරි කිරීම බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නිවාස සංවර්ධන මූලික සංස්ථා බැංකුව මොකද රාජ්‍ය කස ආයෝජන බැංකුව ශ්‍රී ලංකා ඉදිරි කිරීම බැංකුව මේ බැංකු 7 සහ ඊට අමතරව තව 12ක් තියෙනවා කොමර්ෂල් HNB ඉන්දියන් බැංකුව මේ වගේ තව 12ක් තියෙනවා පෞද්ගලික ආශ්‍රය බැංකුව. එතකොට මේ 18 මේ වෙනකොට ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ තියෙන දැවැන්තම වෘත්තීය සමිතිය විදිහට 30,000ක සමාජිකත්වයක් නියෝජනය කරනවා මේ ලංකා බැංකු සේවක සංගමය. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් 45,000ක් 50,000ක් අතර ගානක් තමයි මුළු බැංකු ශාස්ත්‍රයේම ඉන්නේ. ඉතින් සමහර බැංකෝල වෘත්තීය සමිතිය හදලා නැහැ. නමුත් මේ බැංකු සමහර තවත් වෘත්තීය සමිතිය තියෙනවා. වෙන වෙන වෘත්තීය සමිතිය තියෙන තත්ත්වය තුළ 30,000කට අධික සංඛ්‍යාවක් හැමදාම මේ සංගමේ සමාජිකත්වය දරනවා. යම් යම් තර්ජන තියෙන අවස්ථාවලදී අඩු වැඩි වීම වෙනවා. ඒ වගේම සහෝදරයා මේ සංගමේ තරාතිරම්මනෝ නිල තරාතිරම්මනෝ බෙදීමක් නැතුව බැංකු අනිවාර්යෙන් අනිවාර්යෙන් මේකේ තමන් කැමති නම් මේකට නඩුවකුත් තියෙනවා. ගුණරත්න ඉදිරියේ මහජන බැංකුව කියලා මොකද ඒක අවස්ථාවකදී කලමනාකාරීත්ව විසින් උසස් වීම දෙන්න නම් ගුණරත් මහජන බැංකුවේ ගුණරත්න කියන අපේ සහෝදරයෙකුට කියනවා ඔබ මේ සංගමෙන් අයින් වෙන්න. එතුමා කියනවා නෑ මම අයින් වෙන්නේ නෑ. එතකොට ඒකට තර්ජනයක් එනවා. එහෙමනම් ඔබ උසස් වීම ලැබෙන්නේ නෑ. ඊට පස්සේ ඔහු කරන දේ ඔහු ගිහිල්ලා අධිකරණේ නඩුවක් පවරනවා මගේ වෘත්තීය සම්බන්ධ මොකද මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අයිතිය පාවිච්චි කරන්න දෙන්නේ නෑ කලමනාකාරීත්වය. මට කියනවා සංගමෙන් අයින් වෙන්න කියලා මේ නඩුව දිනනවා. මේක ආසියාවේ නඩුපත්වල තියෙන තීන්දුව මේක ඇපීල් කරලා තමයි ඊට පස්සේ අවසන් වෙන්නේ. ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම මේ බැංකුවේ ඕනෑම තරාතිරම අපි අපේ ඉහළ ගත්තොත් සාමාන්‍ය අධිකාරිගෙන්ලා පල්ලෙහා කාර්යකාල සේවකයා නැත්තම් කම්කරුවෝ දක්වා මේ සංගමේ ඉන්න බලා. එහෙම ඉන්නවා අදටත්. අදටත් මේ බැංකුවේ ඒ විදිහටම සාමාන්‍ය මේ සංගමේ ශක්තිය. ඊළඟට මේ සංගමේ තියෙන විශේෂත්වය තමයි මේ සංගමේ ඊටාම ස්වාධීනයි. කිසිම දේශපාලන පක්ෂයකට මේ සංගමේ ඍජුව සම්බන්ධ නැහැ. හැබැයි මේ සංගමේ ඉන්න සමාජිකෝ තමන් ධර්ම දේශපාලනයේ මැත්තේ ආනෝ පෞද්ගලික දේශපාලනයක් කරනවා. ඒකට කිසිම විරුද්ධතාවයකුත් සංගමේ ඇතුලේ නැහැ. නමුත් ඒ තමන් දරන්නා වූ පෞද්ගලික දේශපාලන මතය සංගමේ ඇතුළට ගෙනහල්ලා ඒ දේශපාලන මතය සංගමේ මතය කරන්න කිසිම ඉඩක් නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා නම් මේ රටේ තියෙන දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්, දැන් වර්තමාන බොහොත්තු පක්ෂය වෙන්න පුළුවන්, මේ වගේ වෙනක අපි ගමු මේ එල්ටීටී එකක් දාලා තියෙන්නේ කියලා. එල්ටීටී මතවාදී කියමු නැත්නම් සහරන්ලගේ මතවාදී කියමු. මේ අයත් මේකේ ඉන්න පුළුවන්. අපි ඒගොල්ලන් ඒක දේශපාලන මතය වෙන එකක්. හැබැයි ඒගොල්ලන්ට කිසිගෙන කොට බෑ මේ සංගමය ඇතුළට ඒ මතය ගෙනහල්ලා මේකේ පළපදියම් කරන්න. මොකද මේක තීන්දුව ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ස්තරයන් එක තමයි මේක තීන්දුව ගන්නෙ. ඉතින් ඒක මට විස්තර කරන්න පුළුවන් වුණනම් අප දන්නා තරමින් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ඉතාමත්ම පැහැදිලිව තහවුරු කරන සංගමයක්. එහෙම තහවුරු වෙන්නේ මේකේ නායකයෝ තමන් පත් කරගන්නේ වසර දෙකකට සැරයක් රහස් ඡන්දේ. රහස් ඡන්දයක් නැත්තම් ඒක මතක වෙනව නම් ප්‍රශ්නයක් නෑ. මේකේ අර මහා විශාල ඡන්දයක් යනවා. ඡන්ද ප්‍රචාර මාස 3ක විතර වැඩසටහනක් තමන් අපේක්ෂකත්වයට නාම යෝජනා බාර දෙන්න ඕන. ඊට පස්සේ ඒක සමාජයට කැන්වස් කරන්න ඕන. කැන්වස් කළා තමන්ගේ මතය කියලා තමන් ඒකේ ජයග්‍රහණය කරන්න ඕන. ඒකෙන් පත් වෙනවා මධ්‍යම කාර්ය සභාව, සෙනෙල් කමිටි මෙම්බර්ස්ලා පත් වෙනවා. එතකොට ඒ සියල්ල එකතු වෙලා තමයි මව් සංගමේ ඉන්න නිලධාරීන් 12 දෙනා පත් කරන්නේ. ඊට අමතරව සෑම වසර දෙකකට සැරයක්ම මේ සංගමේ තියෙන පහළ මට්ටමේ තියෙන සංවිධාන 22ක්, දිස්ත්‍රික්ක 25 ආවරණය වෙන සංවිධාන දිස්ත්‍රික් සංවිධාන 22 මේ නිලවරණය පැවැත්ලා මාස 3ක් ඇතුළත නැවත ස්ථාපිත කරන්න. ස්ථාපිත කරලා ඒ වැත්තේ ඒ විදිහටම තමයි
मे साजिक चंदेन्तमय सहस्यात उत्सलहारे एक चंदकिय नायक पत्र इतिहास उत्तरनगिनी प्रदेश युद्धाख्यन काले लंका बैंक सेवक संघ में फलात्ल वृत्ति क्रियाकारक किसीम विनसा क्रियात्मक ममर्ते संहार मुखद मम इतना आडंबरें सुसुनक मम देरटे लंका ओनेम पलातक एक रैकिंगहांड पुलवाकुवां थी लंका बैंक सेवक संघ में इतराय किसीम प्रदेश के वृत्ता मंकिन हिम देशपालन पक्ष रटेन मुखद दकुण संहार पोस्ट गहन आई उत्तरी गहांड बे उत्तरी गहन दकुण गहांड बे अब मे लंका बैंक सेवक संघ में हकी आवती रैली तमंगी मत पोस्ट मुल रट आवरण एनीस मे की सिंगल दिमल मुस्लिम द आगमिक वसंग बौद्ध द हिंदू द कथोलिक इस्लाम द मे किसी में प्रश्न आक वेडकर्ण पांतीय कम करो इधरिता शक्मत इकट बंदी वेडकर्ण पांतीय बैंक सेवक मे संघ मे अतु ये तुतम मे प्रजावादी लक्षण सिरहते श्रुति शांति सहोद प्रेक्षक सहोदी वो लंका बैंक सेवक संघ में पीली यही पवैत्म यही प्रजातंत्रवादी पवैत्म यही सांगतीय आदि पीलबंद प्रमाणवाद हैदिल गिरीमा ये सहोदर लबादुन्ना एक माँ यमुन खमती लंका बैंक सेवक संघ में उपलेखा प्रभात कोस्कोल सहोदर वतट ओबेन अप दैनगान खमती संगम्य दीर्घ साटान इतिहास संगम्य बैंक सेवकिन अद दिन याम वरा प्रसाद या भुक्ति दिन अद सियाल संगमे मेदी में सटा कल्लागत नोयकुत वरदान वर प्रसाद ये वगेम ऐतिहासिक सटन सटनक ऐतिहासिक अधीयरा मे दिन वल संगमे विषय मेहवन लभ मे दिन वल मुखाद संगमे सिद्धवे विधानपति सहोद मेहम अणुहे दी राज्य प्रतिपत्ट मे बैंक सेटर विश्राम अहिमी कर अणुहदी राजपति अहिमिक अपे एवकू संघम नायक मेकट विरुद्ध कटयुत यह अवृद्ध विश्वास्ते मेकट एम एम सतंक मार्ग अदास्तरा बैंक सेवकिन सत्व पैवती वर प्रसाद अणुहदी अहिमून एक सतंक दाहि बैंक तुन कट विरा आई मेक स्थापित कर विश्राम स्थापित करो नमू अरे तिबुन एक बहुम अडू प्रतिलाभदीन विश्राम तम स्थापित करेक मे बैंक से आई अरगल कल दिदास दाहि मेमेक अभी एक संशोधने करेक मे बैंक तो न महाजन बैंक लंका बैंक हा जाति की तेरी मे बैंक विचराई मे विश्राम दनट मे तेना अडूपाड़ सहित विश्राम हिमिक इतिंगे अडूपाड़ निवेदी करेला मे दिन वाले ईट अमतरव प्रादेशिक संवर्धन बैंक निवास संवर्धन मूल संस्था राज्य आयोजन बैंक ये तुनोट मे विश्रापति लाभ नवति स्थापित मुखद मेक जीवित बैंक लभुनिमेंदे मुखद मे बैंक सेवकू तीहतीस बेडकल मे बैंक ज्ञान को जीवित संध्या समय अवश्य पारधि गतकर मे बैंक सीवा मे बेटक पंति एक ऐतिहासिक विद्यार दें अटाट सेवेल मे जनता सेवेल आर्थिक सेवेल मिनीस्तु ऐति दें शातम अभी मे विद्य मे अरगले पटांगर इत अरगले अभी अद गाला गालात्र हमंत दबुन पलाते मध्यम पलात नूर नूरेली मतरे दिस्ट्रिकला टिकट उद्घोषण अपे कैम पेदी एक तब कारण आपकरण सिद्धुना मुखद अलुतिम पेनगे कारण अर्थम राज्य प्रतिपत्ति अत्यने सेवक बंधुगा काले वसर दिखाई एक स्थिरकर अग्रमा तुम आगे साकूल करा राजपतिन का नमू लंका बैंक एक दस तीनो दसर दे कुमास गतवेला तीनो एक गोलू स्थिर किम तीन गत ए सेवको वसर देखें स्थिर करान इली मत अपे मे अरगलेट अतुला करगन तीयनो इट अमतर एम बी एस एल लंका बैंक अनुबंधित आयतनिया एक परपाल मे गटल संबंधे अभी धनवाद कल तीर मे आंडू हाई अदाल बलदारी
ඒ පරිපාලන ගැටලු නිවැරදි කරන්න කියන ඉල්ලීමත් මේ අරගලයේ තියෙනවා අපි මේ පටන් ගත්ත අරගලයේ ඔබ අදහස් කරන විදිහට නැත්නම් මේ මහජනයා වරදවා තේරුම් ගන්න ඉඩ දෙනවා අපේ ප්‍රේක්ෂකින් මේ පිළිබඳ දැනුවත් කරන්න මම කැමති ඔබේ වචන වලින් මෙහි දේශපාලන අරමුණක් නැහැ අපෝ නැහැ अपे विमर्शन सिंह सहोदर की ऊवागेम मे अपे सांगमे बहुम स्वाधीन सांगम्य किसी देशपालन मत या कपि धारण नहीं है नमूत अरे विमर्शन सिंह सहोदर की ऊवागे ओ नम देशपालन मत या धारण के निकुटे इन पुलवा नमूत अपी अपी जाग सभा अपे तीन इस तरह के एक गण तीन मत वदन मिलाता में अपी तीन तीरण गण मेके किसी देशपालन रमुनक है आंडू अपस्थापात की रिम कुछ है अत्यतम मे सेवे के आठ अहिमकल अहिमिकल तीन वर की स्थापित करनाथ जीवित सदै समय दी अनित सेवे के अंदर एवर लबा दी मत अरमुनु कर गए मत पमना पवर्तन अर गले समय अभी अतुर प्रश्न कहान कमती चंद्रसेन सहोदर मत कर अपे संघ में शक्ति पीड़ि इबंद शक्ति मत वृत्तीय समिति या सामाजिक इन्वन में विश्राम वर प्रसाद अहिमी सहोदर सेवकी इन्वन वेन वेन विशिपास वसरा तिस्से में साटन दिना गणीम मंडल मे प्रश्न आंडूर पाठ विनाम මනාකාරීත්වයකටම යොමු කරා යොමු කළ මේ බොහොම පරිශ්‍රමෙන් ආපු ගමනක ජයග්‍රහණය තමයි 2014 දී ගන්නෙ. ඒක ජයග්‍රහණයක් කියලා තමයි අපි මේක කරන්නේ 2017 අපි ගන්නෙ. ඒක හැබැයි ඒ ජයග්‍රහණය අපි බලාපොරොත්තු වුණු ජයග්‍රහණය නෙමෙයි. මොකද බැංකු සේවක භුක්ති විඳ බාර ප්‍රසාදය සම්පූර්ණයෙන්ම අයින් කළා. මේ නැති කරපු වර ප්‍රසාදයක් අඩු වර ප්‍රසාදයකට තමයි නැවත ස්ථාපිත කරලා. अब अर बैंक तो मैं इसल की वगेम स्थापित करें मैं करें नहीं अभी दैन ट्रस्ट मैं अरगल पाठ भेल अरग कमिटी संघ में अग्नि में अभी कमिटी मैं साहकच्चा मार्ग इंसान अभी टे दल वर मैं करना अने इतंट मैं अरगले मेहमान तमें लंका बैंक से संघ में अरमुन एक विनती मुखद अभी साहकच्चा मट सूति मे प्रश्न उत्साह ඔබ ප්‍රවසුවා උද්ඝෝෂණයක් පිළිබඳ මා දුටුවා සහ අපි සහභාගී වුණා මීට ටික දිනකට කලින් විරෝධතා ලාංඡන පැලඳීමේ කෘති සමිති ක්‍රියාමාර්ගය. එතකොට තව ඉදිරියටත් මේකේ තව අංශ තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ඔව් අපි ඇත්තටම මේක පටන් ගත්තේ පෝස්ට් ව්‍යාපාරිකෙන්. රත්නහිර පළාතේ පෝස්ට් ව්‍යාපාරිකෙන් පටන් ගත්තේ. ඒක ගලලා අපි ඊට පස්සේ විරෝධතා ලාංඡන පැලඳීමේ රාජ්‍ය බැංකුවල මේ අපේ අරගලේ කාරණා දෙක සඳහන් කළා විරෝධතා ලාංඡන දවස් 3ක් පැනඳුවා ඊට පස්සේ අපි බස්නාහිර පළාතේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරිම බැංකුව හා පාදේ සංවර්ධන බැංකුව ඉදිරිපිට විශාල පිකට් උද්ඝෝෂණ මාලාවක් කළා ඒක අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට ගිහිල්ලා සංදේශයක් බාර දීලා ඊට පස්සේ ඒකේ ඊළඟ අදියර විදිහට තමයි මේ පළාත් මට්ටමට එන්නේ මේ රට පුරාටම මෙහෙම ප්‍රශ්නයක් බැංකු සෙස්සේ තියෙනවා කියන එක ජනතාවට දැනුවත් කිරීම හරහා අපි පිකට් උද්ඝෝෂණ මාලාවට එන්නේ එතකොට මේ ඒකෙන් පස්සේ දැන් මේ මෙතනදිත් අපිට අපේ කලමනාකාරීත්වය හෝ මේ රජය අපිට කන් දෙන්නේ නැත්නම් අපිට එයින් එහාට යන වෘත්තීය සම්පති ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා. ඒකේ ඊළඟ අදියර විදියට අපි අප්‍රේල් 22 දැන් අපයි මේ 8 වෙනිදා අපේ තියෙනවා කොළඹ විශාල පිකට් උද්ඝෝෂණය සියලුම ක්‍රියාකාරීන් හා මධ්‍යම කරසින් අපේ නිලධාරීන් කැඳවලා ඒකෙදිත් අපිට සාධාරණ පිළිතුරක් හම්බුන්නේ නැතොත් අප්‍රේල් 22 රාජ්‍ය බැංකු සංකේත වැඩවර්ජනයකට යනවා. එතෙන්දිත් අපි යන්නේ රාජ්‍ය බැංකු ටික විතරයි. ඒකට පෞද්ගලික බැංකු අපි 22 දෙනා නිදහස් කරනවා. රාජ්‍ය බැංකු ටික යනවා. එතෙන්දිත් අපිට මේ සාධාරණ පිළිතුරක් නොලැබුණොත් අපි 29 වෙනිදා බැංකු 18ම සමත බැංකු පද්ධතියම වැඩවර්ජනයක් දක්වා මේ අරගලයේ මේව දියත් කරනවා. එතෙන්දිත් අපිට වැදිනවා නොලැබුණොත් මේ පළවෙනිදාට අපි සම්කරුවා ගිදීනේ අපේ සමස්ත සමාජික අපි කැඳවල අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වව තීන්දුව වලට යන තමයි සංගමයේ විදියට දැන්ට තීන්දුව කළේ. සුති ප්‍රභාත් කොස්කොල්ල සහෝදරයා අප මීළඟට යොමු වෙන්න කැමති මෙම කෘත්‍ය සමිති සටන් ක්‍රියාමාර්ගය අපේ මේ වැඩසටහන හොඳම රටක් මේ ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක්ද මේ ප්‍රශ්නයට මහජනයාගේ සංවේදනය කොහොමද තියෙන්න ඕන ඇයි මේ ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් වෙන්නේ
කියන එක ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යමකාරක සභික ඊළඟ සහෝදරයා වෙත යමු වෙනවා සහෝදරයා අපට පැහැදිලි කරන්න අපේ ප්‍රේක්ෂකින්ට මේ බැංකු සේවකින්ට දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ රටට වැදගත් වෙන්නේ කෙසේද බැංකු සේවකයා රට වෙනුවෙන් ලබා දෙන දායකත්වයට මේ වැදගත් වෙන්නේ කෙසේද බෙහෙවින් සුති හොඳම රටක් වැඩසටහනට ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයන් විදිහට අපිව සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සහෝදරයා කියපු ප්‍රශ්නෙත් එක්ක මම මෙන්න මෙහෙම ආරම්භයක් ගන්නවා පසුගිය දිනවල අපි දැක්කා ඒ කියන්නේ පහුගිය ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ප්‍රතිලාභය අහිමි කරා එහෙම වකවානුවක් තුල පහුගිය අවුරුදු 2 3 තුල රාජ්‍ය සේවකයාට බැඳුණු සේවකයා බැඳුනේ ඔවුන් ලිඛිතව අත්සන් කරේ තමන් විශ්‍රාම යන දවසට තිබෙන විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමයකට තමන් උරුමකම් කියන වගන්තියර තමයි ඔවුන් අත්සන් කළ රාජ්‍ය සේවකයාට බැඳුනේ මං හිතන්නේ රාජ්‍ය සේවය සහ පෞද්ගලික සේවය සහ මේ රටේ ආර්ථිකයට මේ රටේට වර්ධනයට දායක වන යම්කිසි සේවකයෙක් ඔවුන් අවුරුදු 55 අවුරුදු 60 ඉවරුණාට පස්සේ ඔවුන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වෙනවා නම් වර්තමානයේ ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභය ඉතා ඉහළයි මෙන්න මේ කාරණා උඩ තමයි බැංකු සේවකයාට සහ අනිත් සියලුම සේවකයන්ට මෙන්න මේ විශ්‍රාම ප්‍රතිලාභය කියන එක කලින් ලැබිලා තිබෙන්නේ උදාහරණයක් විදිහට 1996 ට කලින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනට මේ විශ්‍රාම ප්‍රතිලාභය උරුම වෙලා තිබීම තුල මම දකිනවා ඒ සේවකයන් විසින් තමන්ගේ අනාගත සුරක්ෂිතතාවයක් අතේ තියාගෙන තමයි ඔවුන් මේ රටේ ආර්ථිකයට මේ රටේ බැංකු පද්ධතිය ඉහළින් ඔසවා තමන්න තමන්ගේ දායකත්වය ලබා දුන්නේ අපි බැලුවොත් ලංකාවේ අද දවසේ රාජ්‍ය ආයතන විදිහට රාජ්‍ය බැංකු වලින් මේ රටේ මහා භාණ්ඩාගාරයට ලබා දෙන ඉතා ඉමහත් දායකත්වය අද රාජ්‍ය ආයතන විදිහට අපි ගත්තොත් ගොඩක් ඒවා අපි අහන්නේ අපි දකින්නේ මේක රජයට බරක් මේ ආයතනයේ සේවක අතිරික්ත තියෙනවා මේව රජයට බරක් මහජනතාවගේ මුදලින් මේව නඩත්තු වෙනවා මෙන්න මේ වගේ කතාවල් තමයි අපිට ගොඩක් අහන්න ලැබෙන්නේ හැබැයි රාජ්‍ය බැංකු විදිහට අද දවසේ මේ පවතින රජයට සහ හැම රජයකටම උපරිම දායකත්වයක් මහා භාණ්ඩාගාරයට ලබා දෙන ආයතන තමයි මේ මහජන බැංකුව ලංක බැංකුව ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙන්න මේ ආයතන රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබා දෙන ගමම්ම රජයේ මූල්‍ය අරමුදලට තමන්ගේ ලාභය විදියට බිලියන ගාණින් වසරක් පාසා බැර කිරීම සිදු කරනවා මෙන්න මේ වගේ ආයතනයක සේවකයන්ගේ අවුරුදු 60න් අවුරුදු 55න් පස්සේ තමන්ගේ ජීවිතය ගත කරන්න සුරක්ෂිතතාවයක් තමන්ගේ අතේ තියන් වැඩ කරනකොට අපි දකිනවා ඔවුන් විශ්වාසනීයව තමන්ගේ දායකත්වයේ උපරිමෙන් ඒ ආයතනයට ලබා දෙනවා. ඒ වගේම රටට ලබා දෙනවා. අන්නේ ලබා දීම තුල ඔවුන්ගේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට වැඩි යමක් එම ආයතනයට රටට ලබා ගන්න පුළුවන් හැකියාව දියයි කියන එක පෞද්ගලික මමත් සංගමයක් විදිහට අපිත් විශ්වාස කරනවා. මං හිතන්නේ අන්නේ සුරක්ෂිතතාවය මේ සේවකයන්ට ලබා දුන්නොත් ඔවුන්ගේ ඉදිරි පින්මක් අපිට බලා ගන්න පුළුවන් මේ රටේ ආර්ථිකයට ඒ වගේම මේ රටේ ශේෂ්ත්‍රවල කුසිකාර්මික හෝ ඒ ශේෂ්ත්‍රවලට ඒ ලබා දෙන දායකත්වය ඉතා ඉහළට ගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ බැංකු සේවකයෙකු විදිහට අපිට. ඒ වගේම රටක් විදිහට මේ ප්‍රශ්නේ අපි කල්පනා කරලා බැලුවොත් අපි සංගමයක් විදිහට අපි දකිනවා සේවකයෙක්ට අනිවාර්යයෙන්ම විශ්‍රාම ගියාට පස්සේ අවුරුදු 55 60 කියන තැනට ආවට පස්සේ තවත් කෙනෙක්ට අත නොපා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් රාජ්‍ය හෝ පෞද්ගලික හෝ කුමන සේවකයෙකුට හෝ ඒ වටපිටාව සැකසিলা තියෙන්න ඕන. අන්න ඒක සකසන එක ඒ අදාළ ආයතනවල පවතින රජයන්වල වගකීමක් වෙනවා. මොකද ඒක අපි රජයක් හෝ ආයතනයක් හෝ ඒක වැයබරක් ලෙස දැක්කත් අපි ඒක දකින්නේ ආයෝජනයක් විදිහට. ඒක ආයෝජනයක් විදිහට. ඒ වගේම නිලංග සහෝදරයා මම කැමතියි ඔබට පොඩ්ඩක් බාධා කරලා මේ රජයට බරක් ආයෝජනයක් හැටි මේ වියදමක් හැටියට කියලා කතා කරත් ඇත්තටම රජයට මේ ඔබේ ඉල්ලීම ඉටු කර දීමෙන් කිසිදු බරක් මම දන්නා තරමින් රජයට දරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ ඔබ ආයතනික වශයෙන් ඔබ ඒ
දායකත්වය ලබා දීලා ඉවරයි අනිවාර්යයෙන්ම මේ මම කතා කරේ සමස්ත සේවකයන් සම්බන්ධව කතා කරද්දී يعني බැංකු සේවකයන් නොවන පෞද්ගලික අංශයව රාජ්‍ය වෙනත් ආයතනවල ඒ ලබා දීමේදී රජයට වැය බරක් දරන්න වෙනව නම් ඒක ආයෝජනයෙන් සැලකිය යුතුයි නමුත් බැංකු තුනට බැංකුවලට රාජ්‍ය බැංකුවලට විශ්‍රාමය ලබා දීමේදී රජයට කිසිදු වැය බරක් දැරීමට සිදුවන්නේ නැහැ බැංකුවල උපද උපදවන ආදායමෙන් යම් සුළු ප්‍රතිශතයක් දැන්ටත් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙන් එය ගොඩක් දුරට සෑහීමටපත් වෙන්න පුළුවන් තරමේ ප්‍රතිශතයක් වෙන් කරලා තියෙනවා ඉදිරියේදී ඒක යම් ප්‍රමාණයක් වර්ධනය කිරීම පමණයි සිදු කරන්නේ මම හිතන්නේ ඒකට රජයට මහ ජනතාවගේ මුදල් වලට කිසියම් හෝ වැය බරක් වෙන්නේ නැහැ කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි ඔව් බොහොම ස්තුතියි ඊළඟ සහෝදරයා මෙම සටන මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය සහ ලංකා බැංකු සේවක සංගමේ සංවිධාන ව්‍යුහය රටපුරා විහිදුණු මුළු රටපුරාම විමල් චන්ද්‍රසේන සහෝදරය මතක් කරා මුළු රටපුරාම සක්‍රීයව එක මොහොතින් ක්‍රියාත්මක කිරීමේ සංවිධාන ජාලයක් ඇති සංවිධාන ව්‍යුහයක් ඇති සංගමයක් ලංකා බැංකු සේවක සංගම. ඒ අනුව මෙවර සටන දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ජාතික මට්ටමට එන විට සියලුම බැංකු මේ සමාජිකයින් සමාජිකයින් සිටින බැංකු 18ම එකතු වෙලා මුළු ලංකාව පුරා එක ලෙස ක්‍රියාවට නැගිය හැකි එකම හඬක් එක විටක ලංකාව පුරාම නැගිය හැකි සංවිධාන ව්‍යුහයක් සහිත සංගමයක් අප සමග සිටිනවා ලංකා බැංකු සේවක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලංකා බැංකුවේ මොහාන්ත විමල්සිරි සහෝදරය. ඒ සහෝදරයා ඔබට ප්‍රේක්ෂක සහෝදරයනි ඔබට පැහැදිලි කළ දෙයි දිස්ත්‍රික් සංවිධානයක් පැටියට ගාල්ල දිස්ත්‍රික් සංවිධානය අදත් අප සහභාගී වුණා ගාල්ල ප්‍රධාන නගරයේ පැවති පිකට් උද්ඝෝෂණයකට. ඒ වගේම මේ සංවිධාන ව්‍යවස්ථාවේ දිස්ත්‍රික් සංවිධානයේ කාර්යභාරය කුමක්ද? ඔබ කොහොමද දායකත්වයක් ලබා දෙන්නේ මේ සටන් ක්‍රියාදාමයට? බොහොම ස්තුතියි. ප්‍රතිඥා ස්තුතිවන්ත වෙනවා මම මෙම වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් හෘදේ ටීවී ආයතනයට ලංකා බැංකු සේවක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානය වශයෙන් ඇත්තම මූලික කරුණු දැක්වීමේදී අපේ විමල් චන්ද්‍රසේන සහෝදරයා සඳහන් කරා මේක එක රැයකින් පෝස්ටර් ගහන්න පුළුවන් සංගමයක් එක රැයකින් පෝස්ටර් ගහන්න පුළුවන් ලංකාවේ තියෙන එකම සංගමය හැටියට හඳුන්වා දුන්නා ඒ ඉලෙස හඳුන්වා දෙන්න ඇත්තටම අවශ්‍ය කාරණා සංවිධාන ශක්තිය ලංකා බැංකු සේවක සංගමයේ සතුව තියෙනවා අපි මූලිකව ගත්තොතින් ලංකා බැංකු සේවක සංගමයේ ව්‍යුහය ගත්තොතින් ඉහළින්ම ඉන්නවා විධායක සභාව එතන විධායක සභාවෙන් පල්ලෙහාට ඇත්තටම ගත්තොතින් කොටස් දෙකකට බෙදෙනවා කියලා දක්වන්න පුළුවන් එකක් තමයි ශාඛා සංවිධාන වශයෙන් බැංකු වල වෙන වෙනම ශාඛා සංවිධාන ඔබ කියන්නේ මේ සාමාජිකයන් සිටින බැංකු 18ෙම ශාඛා සංවිධාන 18ක් සංවිධානය කළා එතනින් පල්ලෙහාට දිස්ත්‍රික් ශාඛා සංවිධාන ශාඛා සංගම් 18ක් පවත්වාගෙන යනවා ඒ ශාඛා සංවිධාන 18 ශාඛා සංගම් 18 එතනින් දිස්ත්‍රික් නායකත්වය මධ්‍යම කාරක සභිකයන් ඇතුළු පිරිසක් බැංකු තුල වෙන්වෙන් වශයෙන් කටයුතු කරගෙන යනවා ඊට අමතරව ලංකා බැංකු සේවක සංගමේ මව් සංගමයේ ව්‍යුහය ගත්තාම ඇත්තටම ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරී සහෝදරයෝ ඉන්නවා මහජන බැංකුව නියෝජනය කරමින් ඉන්නවා එතන ගියාම ජාතික ඉදිරි කිරීමේ බැංකුව ආදි වශයෙන් මේ බැංකු 18 අංශයත් ඇතුළුව නිලධාරී සංගමය සමන්විත වෙන්නේ සියලුම බැංකු නියෝජනය ඒ ව්‍යුහයම ලංකා බැංකු සේවක සංගමේ සංවිධාන ශක්තිය තහවුරු කරන්න දිස්ත්‍රික් මට්ටමින් ගෙනල්ලා තමයි මේ දිස්ත්‍රික් සංවිධාන කියන සංකල්පය තුන. ඔබ කියන්නේ දැන් ඔබ සභාපතිත්වය දරන ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන සියලුම බැංකුවල සාමාජිකයන් සමාජිකත්වයේ දරනවා සහ සියලුම බැංකුවල සහෝදරයන් මේකේ තනතුරු වගකීම් දරනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මව් සංගමේ ව්‍යුහය වගේම දිස්ත්‍රික් සංවිධානයේ සභාපති සහෝදරයා සභාපති ලේකම් ආදී නිලධාරී මණ්ඩලය සමන්විත වෙන්නේ
व्यापारिक अवस्थावल तरंगारी ऐतिहासिक तरंगारी संविधान එතකොට ඒකේ අපි මූලිකව අපිට උපදෙස් ලැබෙනවා මෞස අංගමේ ඒ උපදෙස් අනුව කටයුතු කරන් කටයුතු කරලා අපේ සංවිධාන ශක්තිය අර ශාකා සංගම්වල තියෙන සංවිධාන හැකියාව ඒකත් එක්ක ඒකට අතිරේක බලයක් ලබා දෙන්න පුළුවන් මට්ටමක අපි පවත්වාගෙන යනවා උදාහරණයක් විදිහට ගත්තොතින් අපි දැන් මෙම ශාකා මෙම විශ්‍රාම වැටු පර්බුදයේදී ඒ ගැටලුව සම්බන්ධයෙන් ශාකා සංගම් වෙන වෙනම යෝජනා සම්මත කළ විධායක සභාවට ඉදිරිපත් කරපු යෝජනා විවිධ අධ්‍යයන වශයෙන් අපි ඉස්සරහට ගෙනියන ටිකට් උද්ඝෝෂණ වැඩ වර්ජන ආදී වශයෙන් එතකොට ඒවා දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කිරීමේ සම්පූර්ණ වගකීම දිස්ත්‍රික් සංවිධාන ධර්මවල එතකොට දැන් අද දින පැවැත්වුණා දිස්ත්‍රික්ක 6ක ටිකට් උද්ඝෝෂණ අප්‍රේල් 1 වෙනිදා ඒ මොනවද දිස්ත්‍රික්ක 6 දිස්ත්‍රික්ක 6 අපි ගාල්ල මාතර දකුණු පළාත සහ මධ්‍යම පළාතේ මහනුවර කුරුණ මහනුවර මාතලේ සහ නුවරඑළිය ඉතින් ওই දිස්ත්‍රික්ක 6 ටිකට් උද්ඝෝෂණ සම්පූර්ණ සංවිධානය කරේ දිස්ත්‍රික් සංවිධාන මතින් अत्रम मेतन तवत् विशेष कारणयक् कियन्ति वा मोकद अपि विधायक सभाय गत्वतिं अत्रम अध्यक्षीं बहुल नायकत्वयक् इन्नवा लंका बैंकु संयुक्त संगमे नमुत् अपि डिस्ट्रिक् संविधान गत्वतिं समहार वेला समहार सने बहु डिस्ट्रिक् वल एहेम अध्यक्षीं बहुल नायकत्वयक् नै नमुत् अपिट विधायक सभायें सह इहल नायकत्वयेन अपिट ए अध्यक्षीं मदकम බාධාවක් කර නොගෙන කටයුතු කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා ඔබේ අංකුර නායකත්වය ජාතික නායකත්වයට සංවර්ධනය කර ගැනීම. අනිවාර්යයෙන්ම. ඔබ පත්වන්නේ දිස්ත්‍රික්කයේ සමාජිකයන්ගෙන් ඡන්දයෙන්. දිස්ත්‍රික් සමාජිකයන් ඡන්දයෙන් ඇත්තටම මම බැංකු ශාස්ත්‍රයේට අලුත් කෙනෙක්. මම ගත්තොත් අලුත් කෙනෙක්. මට කලින් දිස්ත්‍රික් සංවිධානයේ දිස්ත්‍රික් සංවිධානවල මට කලින් හිටිය සභාපතිවරු හෝ අනිත් නිලධාරී මණ්ඩලය ඇත්තටම ඉතා අපේ බැංකුව මට්ටමින් ගත්තොත් අධ්‍යක්ෂින් බහුල කට්ටිය. නමුත් ඔවුන් ඔවුන් විශ්‍රාමයම හෝ ඔවුන්ගේ සමුගැනීමත් සමග සංගමේ සංවිධාන ශක්තියට හැකි වෙලා තියෙනවා අලුතෙන් එන තරුණ පරම්පරාවට මේ යස්තිය බාර දෙන්න කිසිම බයක් සැකක් නැතුව. ඒක ඇත්තටම විශේෂයෙන්ම මං හිතන්නේ මේ හැමතැනම ওই තියෙන සංගම් වල තියෙන දැන් මං දන්න සමහර සංගම් වල ඉන්නවා මේ විශ්‍රාමික කට්ටියත් තාමනිදාරි මණ්ඩල වල මේ අරගෙන ඉන්න ඒ වගේම අපි දන්නා සමහර සංගම් වල වෘත්තීය සංගම් වල වෘත්තියට කිසිදු සම්බන්ධයක් නැති අයත් නායකත්වය දරනවා ඔව් අපි සෞඛ්‍ය අංශ වල එහෙම තියෙනවා අධ්‍යාපන අංශ වල එහෙම තියෙනවා ඉතින් නමුත් අපිට බැංකු සේවකයන් විසින් අපිට හැකියාව ලැබිලා තියෙනවා බැංකු සේවකයන්ගෙන්ම සැදුණුලක් දක්ෂතාවලින් පිරිච්ච කට්ටියක් මේ දිස්ත්‍රික් සංවිධාන හරහා ශාකා සංගම්වල දිස්ත්‍රික් කමිටි හරහා ඉදිරියට ගෙනල්ලා මේ වගේ දවන්ත අරගල වලට නායකත්වය සපයන. ස්තුති මොහන්ද සහෝදරයා අපේ වැඩසටහනේ මුල් අඩපැය අපි නිමා වෙමින් මද විවේකයකට යන්නයි සූදානම. ඔබට පුළුවන් මෙම වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් සුදහස් අප වෙත ලියා එවන්න. ඒ වගේම ඔබේ යෝජනා අප වෙත යොමු කරන්න. ඒ සඳහා මෙන්න මාර්ගය හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේෂේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල යන ලිපිණයට ලිවීමෙන් දුරකථන අංක 077-321-3966 දරන දුරකථන මාර්ගය ඔස්සේ අප වෙත දුරකථනයෙන් දැනුම් දෙන්නත් පුළුවන්. අද දින අප ඔබ හමුවට පැමිණ සිටින්නේ ලංකා බැංකු සේවක සංගමේ
නායක සහෝදරුන් සමග බැංකු සේවක සංගමය සහ අද දින ඔවුන්ගේ අරගලය සමාජගත කරමි. අප සමග සිටිනවා ලංකා බැංකු සේවක සංගමේ ජේෂ්ඨ උපසභාපති සහෝදරය විමල් චන්දසේන සහෝදරයා නැවතත් ඔබ හමුවට එනවා. චන්දසේන සහෝදරයා අපට මේ අවස්ථාවේදී මා හිතනවා ඔබ ප්‍රථමයෙන් සඳහන් කළ ආකාරයට බැංකු සේවක සංගමය පිළිබඳ හොඳ හැඳින්වීමක් දුන්නා. ඒ පිළිබඳ තවදුරටත් බැංකු සේවකයින් වැඩ කරන පන්තියද මේ වරප්‍රසාදලත් කොටසක් වන බැංකු සේවකයින් ඒ වගේම මේ සටන ඉතිහාසය මේ සටන තවදුරටත් ඇයි සමාජයේ අපේ ප්‍රේක්ෂකයින් ඇතුළු සමාජයට වැදගත් වෙන්නේ බැංකු සේවකයින්ට මේ මෙවර සටන බැංකු සේවකයින්ට කෙලෙසද බලපාන්නේ සමාජයට හොඳම රටක් තැනීම වෙනුවෙන් කෙසේද බලපාන්නේ යන්න අද අපි තවදුරටත් කතා කරමු. බොහොම ස්තුතියි විද්‍යාන පද්ම සහෝදරයා. නැවතත් මම අගය කරන්න ඕන මේ හරිදේ ටීවී නාලිකාව හොඳම රටක් කියන සංකල්පය තුල මේ වගේ වැඩසටහනක් මෙහෙම පිළිබඳව. ඒක මුලින්ම මට එහෙම සඳහන් කරන්න බැරි වුණා. ඒ නිසා ඒක සඳහන් කරන්න ඕන. මට මේ විශේෂයෙන්ම ලංකා බැංකු සේවක සංගමය ගැන පොඩි කාරණයක් කියන්න දෙනවා. මේ ලංකා බැංකු සේවක සංගමේ නායකයෝ මේ සංගම් පිහිටෝගෙන අර දේශපාලන සංගම් වල නායක වගේ තමන්ගේ පෞද්ගලික අර කරුණු අරබයා ගිහිල්ලා පාවලා දීලා තමන්ගේ දේ කරගන්න අය නෙමෙයි. එතකොට මේ සංගමේ මේ ලංකාවේ විතර ප්‍රචිත සංගමයක් නෙමෙයි. WFTU එකේ සමාජිකත්වය දරනවා. එතකොට ඒරෝබිෆෝ ආසියානු සංවර්ධන මූල්‍ය සහ මේ සංගධානේ ඊට අම යුනි ග්ලෝබල් මේ ජාත්‍යන්තර සම්බන්ධතා එක්ක තියෙන සංගමයක් තමයි මේක. ඉන්දා දේශීය විදේශීය සියලු පිළිගැනීමක් තියෙන සංගමයක්. එතකොට මේ සංගමය අද මේ කතා කරන ප්‍රශ්න තුනක් ගැන කතා කරනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම සේවකයෙක් අවුරුදු 55ක් 60ක් මේ රටේ නිෂ්පාදනයට දායක වෙලා සේවා හෝ බාණ්ඩ වෙන්න පුළුවන්. විශ්‍රාම ගියාට පස්සේ ਉਹ ජීවත් වෙන්නේ කොහොමද? මේක සමාජ බරපතල ප්‍රශ්නයක්. මේක මේ ධනපත සහෝදරයා ගන්න ඉතිහාසෙ නම් අපේ පවුලක් හැබැයි ඉතිහාසෙ පෙන්ෂන් තිබුණා මිනිසුන් විශ්‍රාම හිටපු කෙනවා තිබුණා. ඉතිහාසෙ මේ පවුලක හිටියා ළමයි 10ක් 11ක් කොහොමත් 6-7කට වැඩි. ඔහොම ඉන්න පවුල් වල අයට එහෙම ඒගොල්ලෝ තව අරන් හදාගත්තත් එක ළමයෙක් දෙන්නේ. එතකොට අද වෙනකොට මොකද මේ අපේ සමාජ පවුලට වෙලා තියෙන්නේ? අද වෙනකොට අම්මයි තාත්තයි අනිවාර්යෙන් ඉන්නවා, ඒක වෙනස් වෙන්නේ නැහැනේ. හැබැයි ළමයි එක්කෙනයි. හොඳට ළමයි බාගේ බෑ, ඒ හින්දා ළමයි එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ ළමයින්ට පුළුවන් අම්මයි තාත්තයි ඉස්සර ළමයි 10ක් 12ක් ඉන්නකොට පුළුවන් බලා ගන්න. එක දවසක් මේ දරුවා ගෙදර ඉන්නවා, ඒගොල්ලෝ හම්බ කරන දේ යමක් දෙන්න පුළුවන්. ඒ හින්දා සමාජ ආරක්ෂණයේ වැඩිහිර පරවරට අද වගේ අවශ්‍යතාවයක් එදා නොතිබුණත් හැබැයි එදා හිටපු විදේශ වෙන්න පුළුවන්, අපේ හිටපු පාලක වෙන්න පුළුවන්, ඒවා හිතලා මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන බේස් හෙඩ් ටිකක් ගන්න ඕන, තමන්ගේ අර ස්වයංව ජීවත් වෙන්න තියෙන අයිතිය විසම් වැටුපක් කියන එකක් තිබුණා. මේක නැති වෙනවා ලංකා බැංකු ශේෂයට 1996 දී. මේ එන්නේ මේ ප්‍රශ්නේ 1960 ගණන් වලදී බැංකු ශේෂයට ඇවිල්ලා බැංකු ශේෂය අධිකරණයට ගිහිල්ලා තලගොඩ පිටිය ප්‍රධානයෙන් තමයි මේ තමන් ගත්ත වැටපෙන් 66%ක් මේ විසම් වැටුපක් දෙන්න කියලා ඒක අර ඒක තමයි EPF එක පදනම් කරගෙන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ 1996 දක්වා රාජ්‍ය බැංකු සේවකයන් භුක්ති විඳපු වරප්‍රසාදයක් අයිතිය. මේක 1996 දී අවසන් කරනවා. අවසන් කළාට පස්සේ එවකට සංගමය විශ්වාස කරනවා, ඔව් මේක අපිට දිනා ගන්න පුළුවන්, අපි ශක්තිමත් සංගමයක්. ඒ හින්දා 94 වෙනි ආණ්ඩුවක් පෙරලෙන්නේ 94 විශාල මේ 162 ජයග්‍රහණයක පෙරලෙන ආණ්ඩුවක් එක 96 දී එච්චර සංගමය මේකට ලොකුවට මේ බරක් දැම්මේ නැහැ. හැබැයි නමුත් සටන් ඉතිහාසයේ තුල මේ ඉතාම සුළු ප්‍රශ්නයක් විදිහට දැක්කා. හැබැයි මේක ගැන ලොකු සාකච්ඡා ගියා. ගිහිලා 2005 2006 වෙනකොට ඒකට පැන්ති ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා යා නිර්නායකයන් ගොඩනගලා මේක නැවත ස්ථාපිත කරගන්න කියලා අපිට ආවා බහු 2011 දී අලුත් පනතක්. මේ පනත කියවගෙන ගියාම අපි දැක්කේ මේ අපි ඉල්ලපු දේ නෙමේ තියෙන්නේ. මේ යන්නේ අප දැනට තියෙන මේ EPF එකටත් ප්‍රශ්නයක් එන නිසා අපි මේක හරිය හොඳට මිනිසුන් දැන් අමතක වෙලා තියෙනවා. මේ සටනේ EPF එකට වැදිච්චි වැදිල්ල තුල මිනිස්සු එක එක දේශපාලන පක්ෂ වලට පක්ෂ මේක සම්බන්ධ කළා. පවතින රජයන් මේ අහවල් පක්ෂ ගිහිල්ලා මේක අරගලයක් ඇති කළා කියලා. රොෂේන් සානක සහෝදරයා මැරෙන්නේ කලාපයේදී වෙඩි වැදලා මැරෙන්නේ ඔන්න ඔය සටනේදී 2011. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව ගෙනාවු ඔය පෞද්ගලික අංශයයි ඔක්කොම එකතු කරලා ගෙනාවු සාම වැටු මේ පනත.
ඒකේ ගියා නම් අද වෙනකොට EPF එකටත් ප්‍රශ්නයක්. කවුරු මොනවාද අද වෙනකොට EPF එකක් නැහැ. ඉතින් අන්න ඒ ජීවිත පරිත්‍යාගයේ මිනිස් සටන් කරලා කරලා සංගමයක් මෙතන ඉඳලා බැංකු ශේෂය 2014 දෙසැම්බර් වෙනකොට 15 ජනවාරි වෙනකොට විසම් වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරනවා. මේක දානවා සීලෙන් කීපයක්. ආයෙ 2.5කට වැඩි වර්ෂයකට වැටුප් වැඩුණොත් ඒක ගන්නෙ නැහැ. අන්න ඒ වගේ නීති දාලා මේක හදනවා. ඊළඟට මේක වෙනසක් කරන්න ඕන නම් කලින් තිබුණේ බැංකුවේ දෙන ට්‍රස්ට් බෝඩ් එකට කළමනාකාරීත්වයේ කතා කරලා මේක හදන්න පුළුවන්. නමුත් පස්සේ කරන්නේ මේක අනිවාර්යයෙන්ම අමාත්‍යාංශයේ අනුමැතියකුත් ඕන නීතිපතිගේ තහවුරුවකුත් ඕන. ඉතින් ඒ නිසා මේක දැන් බැංකුවට පුළුවන්කම දෙමුණත් මේ ෆන්ඩ් එක ශක්තිමත් වුණත් කරගන්න විදිහක් නැතුව තියෙනවා. දැන් වෙලා දෙන ලොකු ප්‍රශ්නය තමයි 96න් පස්සේ මේ ඇති කරපු බැඳිච්ච සේවකයෝ 2014 ඇති කරපු විසාම බට පාරගෙන අද ගෙදර යනවා මේ බැංකු ශේෂ්ත්‍රයේ තියෙන කතන්දරයක් තමයි ඔවුන් ණය ගන්නව අවුරුදු 70 වෙනකම් මොකද විසාම බටපත් තියෙන හින්දා 60න් පස්සේ ගෙවන්න පුළුවන් හින්දා ණය ගන්නව අවුරුදු 70 වෙනකම් දැන් 60න් විසාම ගියාට පස්සේ තමන් ගන්න විසාම බට අටුපට බැදී වැඩි ගෙවන්න තියෙන ණය වාර්ගයේ දැන් ගෙදරින් ගෙනහලා ණය ගෙවන්න වෙලා තියෙනවා ඉගෙන ගන්න ළමයට උගන්වන්න විදිහක් නැහැ දෙමව්පියන්ට ඒ වෙනකොට ඉන්න දෙමව්පියන්ට සලකන්න විදිහක් නැහැ මොකද මිනිහෙක් රුසාම යනකොට ඒ පුජ්‍යලයාගේ දරුවන්ගේ සියල්ල ඉවර නැහැ සමහර විශ්වවිද්‍යාලේ සමහර සාමාන්‍ය අධ්‍යාපන ලැබනවා ආ පොඩි ළමයි ඉන්න පුළුවන් මොකද ඒ තමන් කසාද බඳින වයසත් එක්කනේ මේක සිද්ධ වෙන්නේ ඉතින් මේ මහා සමාජ විශ්ලේෂණය මේ සහෝදරයා කිව්වා වගේම මම අහන්නේ මේ රටේ ජනතාවගෙන් ඇයි නිශ්ශබ්ද අවුරුදු 5කට පාර්ලිමේන්තුවට අපි විසින් පත් කරන මන්ත්‍රීවරයා ඔහු දා ගන්නවා ලේකම් මණ්ඩලයක් මේ ලේකම් මණ්ඩලයට සහ ඔහුට අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටවම විසාපිටපත් හිමි මේක ඔබු බම්බු තට්ටේ පෑදෙනකම් මේ කබ පෙරාගෙන නිදි මරාගෙන අවුවැස බලන්න නැතුව ශේෂ්ත්‍රයේ වැඩ කරලා බැංකු ශේෂ්ත්‍රයේ වැඩ කරපු මිනිහට අවුරුදු 60 ගිහිල්ලා විසාපිටපත් නැහැ කොරසකට ඇත්තෙම නැහැ කොරසකට දීලා තියෙන අංග විකල විසාපිටපත් ඒකෙන් ජීවත් වෙන්න බෑ මේකද රටේ සාධාරණ මේකද මේ වැඩ කරන පන්තියට මේ බල ශ්‍රම බලකාය කියන එකට මේකද වෙන්නේ 184ක් 85ක් ශ්‍රම බලකාය ඉන්නවා රටේ මේකෙන් 114ක් 15ක් රජේ ඒගොල්ලන්ට ප්‍රසාමයටපත් නෑ දැන් ඉස්සරහට එතකොට තව 120ක් ඉන්නේ පෞද්ගලිකාංශේ ඉතුරු 120 වේ තම තමන්ගේ දේවල් කරන ශ්‍රම බලකාය මේ මිනිස්සුත් මේකට තම මුණ දීලා තියෙන්නේ බලා ගන්න කෙනෙකුත් නෑ වැඩිහිටියෝ වෙලා ඒක තමයි මේ රටේ දරුවෝ මේ දෙමව්පියෝ ගිහිල්ලා මහමග දාලා යන්නේ බස් වලටද ඉතින් රමාජන දොස් කියලා වැඩක් නැහැ මේ පාලන ක්‍රමයේ සිස්ටම් එකේම මේක හැදුවේ නැත්තම් මේක රටේ ඉදිරි විකාශනයක් මොකද මම හිතනවා තව අවුරුදු 10ක් 12ක් යනකොට මේ රටේ වැඩිහිටි ජනගහණය වැඩි වැඩ කරන ජනගහණයට වැඩි බාණ්ඩාගාරයට රාජ්‍ය ආදායම් ලැබන්නේ මිනිස්සු ගෙවන බදුවලින් මේ බැංකු ශේෂ්ත්‍රයේ සාමාන්‍යයෙන් අවුරුද්දකට බිලියන 50කට එහා පැත්තේ බදු ගෙවනවා බාණ්ඩාගාරයට එතකොට මේ බාණ්ඩාගාරයෙන් තමයි මම ඉස්සෙල්ලා කියපෝ මන්ත්‍රීවරුන්ට රජයේ සේවකෙන්ට සීල දනාටම විශ්‍රාම වැටුපෝ පඩිනඩි සෞඛ්‍ය මේ සීල දේ කරන්නේ. ඒ නිසා බැංකු ශේෂ්ත්‍රයේ මේ නිකාම මිනිස්සු මේක ඉල්ලන්නේ නැහැ. මම දැක්ක පහුගිය කාලේ සමහර මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා මේ බැංකු ශේෂ්ත්‍රයේ අධික ලාභ ලබනවාලු. මම අහන්නේ මේක දෙවෙනි පස්සට යනකොට අධික ලාභ ලබනවා නම් අවුරුදු දෙකෙන් මේ බැංකුවේ ස්ථීර කරන්න ගත්ත සේවකෝ ස්ථීර නොකරන්නේ ඇයි? මේ පරස්පරයින කතාව බැංකුවට බැරිකම නෙමෙයි පුළුවන්කම තියෙනවා මේ නියෝග පිළිපදන නිලධාරීන් නැහැ හිතුවක්කාරක වැඩ කරනවා අනිත් එක ඔය තීන්දු ගන්න හැම කෙනෙක්ම අවුරුදු දෙකෙන් නෙමෙයි මාස 6 මේ බැංකුවේ මේ ස්ථිර වෙච්ච අය දැන් මේ අවුරුදු දෙක රුපියල් 20000ක් රුපියල් 23000ක් අරගෙන ජීවත් වෙලා ඊට පස්සේ මේ ඇතු වෙච්චදී අපි ගියොසොම් මේක රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තියෙන බැංකු ශේෂ්ත්‍රය ඒක ක්‍රියාත්මක නොකර ඒ ළමයින්ගේ ශ්‍රමය සූරා ගන්නවා ඇයි මේ අවුරුද්දේ මේක ඉස්තර කරන්නේ නැත්තේ මේක මේ ඇවිල්ලා මේ විෂයනේ මේ ප්‍රශ්න ඇති කර මේ අපිව තල්ලු කරනවා එළියට එක්ක නිලධාරින් එක්ක දේශපාලන් අපි තල්ලු කරනවා එළියට උඹලට මේ සාකච්ඡා කළාට අපි දෙන්න උඹලා ගහලම ගනින්න කියලා නේද තුමි අපි කැමැත්තෙන් එළියට යනවා මේ අර සහෝදරයා කිව්වාගේ දැන් අපි හේතු කළ දෙන්නේ යන්න කියලා එළියට ඒ නිසා තමයි අපි එළියට යන්නේ තමන්ගේ බැංකු ශේෂ්ත්‍රයේ ආසන්නම කෂ්ටම තමයි ආසන්නම ගනුදෙනු කරුවා තමයි තමුන්ගේ සේවකයා ඒ සේවකයා තමයි ඊට පස්සේ එළියට යවන්නේ ගනුදෙනු කරුවා ඉන්ටර්නල් කස්ටම ඉස්තම ඉන්ටර්නල් කස්ටම අභ්‍යන්තර ගනුදෙනු කරුවා එතකොට එයා බලා ගන්න බැරි නම් පාලකයන්ට අපි කියන්නේ අපේ බැංකුව වලට බෑ කියන පාලකයෝ ඔයපා පුළුවන් කියන පාලකයෝ පත් කරන්න අපි කවදාවත් බාණ්ඩාගාරයෙන් මේකට සල්ලි ඉල්ලන්නේ අඩුවක් වෙයි අපි යම් ප්‍රමාණයක් මේකේ මේ විසම් වැටුපකට යම් ප්‍රමාණයක් වෙන් කළාම බාණ්ඩාගාරයන් ප්‍රමාණය යම් ප්‍රමාණයක් අඩුවක් වෙයි
හැබැයි ඊට වැඩිය හිතන්න ඕන දෙයක් තියෙනවා අපි මේ හොයලා භාණ්ඩාගාරයට ගෙවන මුදල් වලින් සෞඛ්‍ය පවත්වාගෙන යනවා නම් අධ්‍යාපනය පවත්වාගෙන යනවා නම් විශ්‍රාම වැටුප් ගෙවනවා නම් රජයේ සේවකෙන්ගේ පරිණඩි ගෙවනවා නම් අපි අර ජනතාවට සේවාවක් දීලා ගත්ත ආදායමෙන් තමයි ඒක කරලා තියෙන්නේ බිලියන 60ක් 70ක් කියන වාර්ෂිකට පොඩි ගාණක් නෙමෙයි බැංකු ශිෂ්‍යයෙන් මෙදින ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි මේ කොරෝනා කාලේ මේ විදිහට වැඩ කරපු ළමයි සහසුකම් නැතුව වැඩ කරපු ළමයි ස්ථීර කිරීම ඊළඟ එක දූෂණය බීෂණ නාස්තිය ඇයි මේ MBSL එකේ ප්‍රශ්නේ ඉතාම පැහැදිලිව පොතක් හදලා දෙනවා අපි මෙච්චර විතර මේ පොත ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම වගකීම්ට දීලා දෙනවා මේ MBSL එකේ දෙන අක්‍රමිකතා හැබැයි ටික දවසක් යනකොට වෙන්නේ මොකද්ද පොත යනවා අක්‍රමිකතා කරමු මිනිහකට දැන් ඒකේ සටන් කරලා කරලා දැන් නම් යම් විදිහකට ඒකේ මං හිතන්නේ යම් සිවෙන සක්‍රමතනකට පත්ලා දිනවා ඒ නිසා ඒ ප්‍රශ්නේ අපි වැඩිම කරන්නේ නමුත් මේ ප්‍රශ්නයකට අපිට විසඳුම් අවශ්‍යයි මොකද මේ ළමෙන්ගේ ශ්‍රම මේ අපේ දරුවෝ මේ රටේ ඉන්නේ අපේ දරුවෝ ඔය තීන්දු ගන්න මිනිස්සු ඉතිහාසයේ දරුවෝ වගේ හිටියා වගේ දරුවෝ මේ ඉන්නේ මේ රට බාර ගන්න ඉන්න මේ රට සංවර්ධනය කරන්න ඉන්න දරුවෝ මේ දරුවන් වෙනුවෙන් මේ කළ හැකි දේ නොකර ඉඳීම මම කියන්නේ මහා පාපකාරී වැඩක් ඊළඟට වෙනස්ව සැලකීම එකම බැංකුවේ විශ්‍රාම වැටුප් ක්‍රම දෙකක් බැංකු ශේෂ්ත්‍රයේ ක්‍රම දෙකක් සමහරුන්ට තියෙනවා සමහරුන්ට නැහැ හැබැයි ඒක තීන්දු කරන අය අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ගන්නවා ඇයි මේවා කල්පනා කරලා රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මේ දේ කරන්න බැරි ඒ කියන්නේ මම ඒකයි මං කිව්වේ හොඳම රටක් නම් වෙන්න ඕනේ එහෙම ඒකයි මේකට මං ස්තුති කළේ හොඳම රටක් නම් එහෙම වෙන්න ඕනේ වැඩිහිටියෝ බලා ගන්න වැඩ ක්‍රම තියෙනවා නේද ඒක වැඩිහිටියේ සමාජ රක්ෂණ ක්‍රමයක් නේ ඔය අපි කියන්නේ විශ්‍රාම වැටුප් කියන්නේ एक प्रमाणवत् दिनांगे यार पड़ के लिखला मस्तिक काल कटूस आगे बेटक इतकोट ये सेव के दंड पणसपा कटक मैं बेड़ा बेड ऐ मे मैं दवस पड़ी मस पड़ी बेड़करा मेके अत्र वीधमा निमे मेक आयोजन ये आयतने कार्यभार करना आयोजन आखने मेक तेरे नतिकमे दीन तेरूंग ओमन आवाक नतिकम दीन इनसा अभी मे राज्य अभी किसी आवश्यकता संघ में लीट बेल इनसा जाति के प्रश्न लंका बैंक सेव संघ में जनता खुद मे लंक बैंक वेडगर सेवे की पौज्यल कपते उंगे पड़ना उंगे मेवा वितरा ने मे जाति के प्रश्न हेब बैंक सेवक संघ में मेन मेम संकल्प आती है धरनवा बैंक हदमु अभी हदमु पदन එනිසා අපි වැඩ කරන්න ගියාම සංගමයක් විදිහට බැංකුවේ ව්‍යාපාරික කටයුතු උපරිම වශයෙන් දායකත්වයේ දෙමින් බැංකුව පාඩු නොලබන මේ රටට ණය නැති කාටවත් ණය නැති ආයතනයක් බවට පත් කරමින් මේ උපයන දෙයින් අපේ කොටස ඉල්ලා දුන්නතුහම තමයි සටන් කරන්නේ මේක තමයි ශ්‍රී ලංකා බැංකු සංගමයේ වසර 78ක් දේශීය සහ විදේශීය වශයෙන් මේ ලෝකේ පවතින තියෙන එකම රහස සහ ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ඒකයි අපි නිතරම කියන්නේ සටනක් කියලා කියන්නේ මේක මේ අවස්ථාවේදී කිසිම කිසිසේත්ම ලංකා බැංකු සේවක සංගමේ සූදානම් නැහැ මේ සටන අතරමඟ තියලා හිස් අතින් ආපහු යන්න මොකද මේ කරන්න පුළුවන් දේ කළ හැකි දෙයක් නොකිරීම ඇවිල්ලා නිලධාරිවාදයේද වෙන මොකද්ද කියන්නේ අපිට තේරෙන්න අපිට තාම කියලා නැහැ ඒකට අපි හිතනවා ඉදිරියේදී රජයක් විදිහට ආයතන කලමනාකාරීත්ව විදිහට මේ ප්‍රශ්නේ දිහා බලලා සුබ සාදාය විදිහට මේ ප්‍රශ්න විසඳයි විතරක් නෙමෙයි මේක පූර්වාදර්ශයක් කරගෙන හොඳ රටක් සඳහා මේ රටේ අනිකුත් වැඩ කරන පන්තියටත් මේවයි ක්‍රම ස්ථාපිත කරලා ඔවුන්ගේ සඳහා කාලයේ සමාජ ආරක්ෂණයක් සඳහා මේ ආණ්ඩු කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මම සුභී මල් චන්ද්‍රසේන සහෝදරය අපේ ප්‍රේක්ෂකින්ට මේ විතාමත්ම පැහැදිලි විවරණයක් දුන්න සංගමය ගැනත් මේ සටන ගැනත් මේ වගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී ඔබ සංගමය අපේ සංගමය මේ ගනුදෙනුකාර බවසුන් පිළිබඳ හිතලා තියෙනවද උන්ට දෙන්න පණිවුඩයක් තියෙනවද මේ අවස්ථාවේදී කියන එකත් ඇත්තෙන්ම ඌ විද්‍යාපතින සහෝදර අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ අපි ලේසියෙන් පාට බහින සංගමයක් නෙමෙයි මොකද අපි ඇත්තට මේ පාට බහින්නේ නැත්තේ අපේ සම්පූර්ණ ව්‍යාපාරන පදනම් වල දෙන අපේ ගනුදෙනුකාර ප්‍රදාවත් මේ රටේ ආර්ථිකය දුවන්නේ ප්‍රජාව කරන බිස්නස් එක මේ රටේ මිනිස්සුගේ ගෙවල් ගොඩනගගෙන අපි දෙන ණය ටිකෙන් ඉතින් ඒ වගේ කාරණා ගොඩක් උඩ තමයි මේ ව්‍යාපාරය දුවන්නේ අපි ඇත්තටම ප්‍රධාන ගනුදෙනුකරුවන්ගෙන් උපයන ලාභයෙන් තමයි අපි රජයට බදු ගෙවන්නේ ඒ බදු වලින් තමයි අර විමල් ගන්ස සහෝදරය කිව්වා වගේ මේ රටේ ගොඩක් දේවල් කෙරෙන්නේ
එතකොට ඇත්තටම ඒ ප්‍රජාවට මොකක් හරි අපහසුතාවයකට පත් කළා මේ පාට වැහැලා අපිට මේ කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ ලංකාවේ මුදේ සංවිධානයේ. අර ඒක තමයි මෙච්චර කාලයක් අවුරුදු 24ක් මේ ප්‍රශ්නය ඇදෙන්න ප්‍රධානම හේතුව. නමුත් අරගලයකට ලංකාවේ මුදේ සංවිධානයේ බැස්සමර විමතන් සේසවදර කිව්වා වගේ අපිට දැන් ආයේ මේක ඉස්සතින් හැරිලා යන්නේ නැහැ අපි. අපිට අනිවාර්යව මේකේ අපේ අගමැතිතුමා උච්ච පොරොන්දු ඉෂ්ට කරන්නම ඕනේ. ඉතින් අන්නේ කාර්යය තුළ අපි මේ කරන කාර්යයන් තුළ යම් කිසි අපහසුතාවයක් අපේ ගනුදෙනු කරපජාවට වෙනවා නම් අපි සමාවජනය කරන ගනුදෙනු කරපජාවගෙන් ඕගොල්ලෝ තමයි අපි අපේ සම්පත අපි ඕගොල්ලෝ ආරක්ෂා කරන ඕගොල්ලෝ තමයි මේ බැංකු පද්ධති ආරක්ෂා කරන්නේ. ඉතින් අපි ඕගොල්ලොන්ගේ මේ අපි කරන අරගලයේදී යම් කිසි අපහසුතාවයකට පත් වුණොත් අපි කරන වැඩවර්ජන වලදී වෙන්න පුළුවන් අපි කරන මේ පිකට් උද්ඝෝෂණ වෙන්න පුළුවන් ඒ සඳහා අපි සමාවජනය කරනවා. ඇත්තටම ඒක මේ හරි දේවි නාලිකාවෙන් අපි මේ අවස්ථාවේ ඒ ගනුදෙනු කාර්ය භෞතික සියලු දෙනාගේම අපේ බැංකු පද්ධතියම නියෝජනය කරන සමාව ඉල්ලනවා යම් කිසි අපහසුතාවයකට ඒ ගනුදෙනු කාර්ය ප්‍රජාව පත් වෙනවා. ප්‍රේක්ෂකිනී අපි අද හොඳම රටක් වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපයට එළඹිලා තියෙන්නේ. අද දින අප සාකච්ඡා කරන්නේ හොඳම රටක් තැනීම සඳහා දිගු කලක් අවුරුදු 78ක් තිස්සේ දායකත්වය දෙන ලංකාවේ නිර්දේශපාලනිත කිසිදු දේශපාලනයකට සම්බන්ධ නොවන වෘත්තීය සමිතියක් වන ප්‍රබල හඬක් ඇති වෘත්තීය සමිතියක් වන ලංකා බැංකු සේවක සංගමේ නිලධාරී සහෝදරින් සමග සාකච්ඡාව අවසන් කිරීමට අවසාන පණිවුඩය ඔබට දීමට මා ලංකා බැංකු සේවක සංගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහෝදරයා විමල් චන්දසෙන් සහෝදරයා වෙත යොමු වෙනවා. සහෝදරයා මේ අවස්ථාවේදී මේ සටන අපි මුලින් කිව්වා වගේ කිසිදු දේශපාලන අරමුණක් නැති සටනක්. ඒ වගේම විශාල කාලයක් තිස්සේ විවිධ අධ්‍යයනයේ සාකච්ඡා පැවැත්මෙන් එන සටනක්. මේ සටනට වහින් ඉස්සර සාකච්ඡා ගොඩක් සිද්ධ වුණා මා දන්න අතරමින් ගරු අගමැතිතුමා සමග සාකච්ඡා කළා. එතුමාගේ එකඟතාවය පළ කරලා තියෙන මේ ඉල්ලීම් ලබා දීමට එමෑණි පසුබිමක් යටතේ අපට සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඒ වගේම ඔබේ අවසාන වචන කීපෙන් මේ අපේ ප්‍රේක්ෂකින්ට අපේ සමාජයට මේ සටනට ලබා දී හැකි දායකත්වය කුමක්ද, ඔබ සමාජයෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එකත් ඉදිරිපත් කරයි කියලා මා ඉල්ල මතක් බලාපොරොත්තු. බොහොම ස්තුතියි විධානපති සහෝදරයා. මේ අර ඔබ කිව්වා වගේ මේකේ දේශපාලන අරමුණක් තියෙනවා. හැබැයි අපේ දේශපාලන අරමුණ කම්කරුපන්ති දේශපාලන, පක්ෂ දේශපාලන අරමුණක් තියලා මේ රජය පහත රජය බලන අරමුණක් අපිට නැහැ. අපි මොකද ඒකට හේතුව මම කියන්නේ මේ 2014 ඇති කරපු විසාම් බැටුප ගැන සහ විසාම් බැටුම් නැති බැංකු ගැන කතා කරලා අපි මුදල් අමාත්‍යාංශයේ එවකට ඇති වෙච්ච එකඟතාවයන් එක්ක කමිටුවක් පත් කරනවා මේ ගැන සමීක්ෂණයක් කරන්න. මේ සම්බන්ධයෙන් 2019 8යි 6. ඒතකොට පහුගිය රජයේ කාලේ. ඒතකොට වර්තමාන රජයේ විපක්ෂේ ආණ්ඩු කරපු දැන් ආණ්ඩු කරන විපක්ෂේ. මේ 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 සභාපති ලංකා බැංකුව මහජන බැංකුව ජාතික කරන මේ එක ලියුමක්. ඊට පස්සේ මේ වගේම 8යි 7 වෙනිදා ලියුමක් යනවා. ආදිපි මුදල් අමාත්‍යාංශයේ විසින් මුදල් අමාත්‍යාංශයේ ලිපි මේ මේ ලිපිසීසියේ මේ මේ යවන්නේ මේ මේ ඇවිල්ලා මේ අස්වන් කරන මහත්මයා AMBB අතපත් මහත්මයා බාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් කමිටු සභාපති විදියට. ඉතින් මේ මේ විදිහේ ඊට පස්සේ 2027/31 මේ සියලුම ලියුම් යවලා තියෙද්දී මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ රජය වෙනස් කරනවා. ඔබ කියන්නේ මේ ලියුම් යවල කියන්නේ මේ ඉල්ලීම පිළි අරගෙන මේ ලබා දිය යුතුයි කියලා. මේ 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 විසාම් බැටු ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාම පැහැදිලිවම රජය ප්‍රතිපත්තිමේ තීන්දුව අරන් ඉවරයි. ඒ කියන්නේ රජය පැත්තෙන් මේකට වෙන්න දෙයක් නැති තත්ත්වයක් දැන් තියෙනවා. නැත්තේ නැහැ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හිතනවා නෑ කියලා ඒ නිසා. ඒ වගේම මේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩලත් බැංකුවල මේක ප්‍රතිපත්තිමය තීන්දුව අරන් ඉවරයි. මේ ක්‍රියාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් නේ දැන් තියෙන්නේ. ඒකනේ අපිටත් මේ තියෙන ගැටලුව කොහෙද මේකේ ලොක් එක කියලා. මේ ලොක් එක හොයාගන්න බෑ දැන්. ඒ ලොක් එක හොයාගන්න නම් අපිට මේ ලොක් මේක කඩන්න වෙනවා. කඩන්න තමයි එළියට යන්න වෙලා තියෙන්නේ. නැත්තම් අපි උත්සාහ කළා මෙතන. ඊට පස්සේ රජය වෙනස් වුණාට පස්සෙත් අපි 2026 6 වෙනි මාසේ
හිටපු ජනාධිපති තුමා වර්තමාන අගමැතිතුමා සහ මේ වෙනකොට මුදල් ඇමතිතුමා හැරීට විෂය බාර ඇමතිතුමා එක්ක කතා කරලා මේ සීල්ම නිලධාරීන් ගෙන්නලා බැංකු නිලධාරීන් ගෙන්නලා ඕන යෝගයක් දුන්නා වහම මේ ප්‍රශ්නේ ඉවර කරන්න ඔය තුන දෙක එතුමා පිළිගත්ත මේ මේ අවුරුදු දෙකෙන් සේවක විස්තර කරන එක අපේ රාජ්‍ය ප්‍රතිපත්තියනේ එතන හිටියා මට මතකයි වර්තමාන අගමැතිතුමාගේ මේ ලේකම්තුමා මේ මහජන බැංකුවේ සභාපතිතුමා ගාමිණී සරත් මහත්තයා එතුමා ඉතාම පැහැදිලිව කිව්වා මේක අපි ස්ථාපිත කරලා තින්නේ මමත් සභාපති හිටියා මහජන බැංකුවේ අවුරුදු දෙකකින් ස්ථිර කළානේ ඇයි මේ ඇයි කරන්නේ නැත්තේ කරන්නේ කියලා නියෝග දුන්නා නමුත් ඒක ක්‍රියාත්මක නොවෙන්නේ කොහෙද කියන ප්‍රශ්නය අපිට තියෙනවා අන්න ඒක නිසා මේක මේ ඉතිහාසයක් තියෙන ප්‍රශ්නයක් අගමැතිවරයා විදිහට හෝ වර්තමාන මුදල් ඇමතිවරයා විදිහට බැංකුවල දීපු නියෝගයේ ක්‍රියාත්මක නොකරනවා නම් අපිට ඒක ක්‍රියාත්මක කරගන්න සිද්ධ වෙනවා ඒකයි අපි කියුවේ මේක දේශපාලන පක්ෂ දේශපාලන කතන්දරය යන මේ කම්කරු දේශපාලන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තරහා තමයි අපි මේ දැන් මේ ගමන් කරන්නේ. ඒක නිසා අපිට ජනතාවට මේ රටේ කියන්න දෙන්නේ අපි මේ ජනතාවට අනාදර කොටසක් නෙමෙයි. බැංකු සේවකයන්ට තමන් කරන රස්සාව තමන් කරන මේ තමන්ගේ ශේෂ්ත්‍රය සහ වෙන මහන්සිය අනුව බුද්ධිමය සේවාවක් කරන මිනිසු විදිහට යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් අනිත් ඒවාට සාපේක්ෂව තියෙන්න පුළුවන්. හැබැයි එහෙම තිබුණායි කියලා ඒ සියල්ල මිනිසුන්ට සඳහා කාලේ ජීවත් වෙන්න මදි. මදි හේතුව මම කියන්නම් අපිට යම්කිසි හම්බෙන මුදලක් දැන් දාන්න ගිහිල්ලා බැංකුවක මම හොඳටම දන්නවා මාස 6 ස්ථිර තන්පතුකට දැන් ගානේ 3.5යි. සමහර බැංකුවල 3.5යි. සමහර ඒවා සාපේක්ෂව ඕක 145 දක්වා යනවා. රුපියල් 40ක් දැම්මොත් මාසෙකට නාදායම කියන්න පුළුවන් නම් මට ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. හැබැයි උන් බැංකුවේ ඉන්නකොට හුරු වෙච්චි නායක වණ්ඩ තියෙනවා. ළමයින්ට උගන්වන්න තියෙනවා. දැන් මේ සියල්ල අතහැරලා හිඟන්නේක් බවට පත් වෙනවා. එතකොට අවුරුදු 60ක් වෙනකම් මේ සමාජයේ සේවය කරමිනේක හෙට මහපාර හිඟා කණ්ඩ සලස්සන එක පාලකින්ගේ වාකීමක්ද කලමනාකාරී වාකීමක්ද මේ ගැන අපිට ජනතාවට ඒක නිසායි කියන්න දෙන්නේ මේ පාර්ට බැස්සහම මේක ජනතාව දකින්නේ නියෝජිතයෝ දකින්නේ අපි වොන්ට කියන්නේ ඒක නිසා තමයි මේ මේ ජනතාව ගැන අනාදරයෙන් කරන වැඩක් නෙමෙයි මේක අයිතිවාසිකමක් හැබැයි අපි හැමෝටම කියන්න තියෙන්නේ ඔබ සියලු දෙනා සමහර දකින්න පුළුවන් බැංකු සේවකයෝ යම් යම් වරප්‍රසාද දීද්දි බැංකු වල මොකද මේ වාහනේ කරනවා දකින්නවා ඉතින් ඒව හදාගෙන තියෙන විදිය දන්නේ සංගම විතරයි සංගම විතරයි ඒව කොහොමද හදාගත්තේ කියලා දන්නේ මේ හොරගම් කරලා මංකොල්ල කාලා මේ කොමිස් ගහලා හදාගත්ත දේවල් නෙමෙයි සංගමේ අවුරුදු 78 30 සටන් කරලා බැංකුවත් හදලා අපි හැදිලා කරගත්ත දේවල් අරෙන්ද එහෙම කවුරු බන්දේසී රිදි බන්දේසී දීලා අනේ දරුවෝ මෙන්න ගන්න කියලා දීපුවා කොහෙවත් නැහැ ඒ හදාගත්තද අපි ජනතාවට කියන්න තියෙන්නේ මේ රටේ තියෙන තත්ත්වය හැටියට නම් ඔබට යම් කිසි දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතුව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න එහෙම නැතුව තාම අපි දැකලා නැහැ මේ සිස්ටම් එකේ මිනිසුන්ගෙන් පැත්තෙන් බල යම් යම් දේවල් වෙනවා නැත්නම් නැහැ යම් යම් දේවල් සිද්ධ වෙනවා පාරවල් හැදෙනවා ගොඩනැගිලි හැදෙනවා යම් යම් දේවල් සිද්ධ වෙනවා හැබැයි ඒක ප්‍රමාණවත් සහ කඩන්නම වෙන්නේ නැහැ ඒකට ඒක හොඳට හිතලා බලන්න සියලු දෙනාම 1000 අපි සුද්දාගේ කාලේ අතාරින්න 1948 ඉඳලා මේ දැන් 2021 වෙනකොට මේ රටේ වැඩ කරන පන්තියට මොකක්ද වෙලා තියෙන්නේ මේ රටේ සංවර්ධනයට මොකක්ද වෙලා තියෙන්නේ අපි කොච්චර ණය වෙලාද අපි එහෙම හොයලා කන జాතියක්ද මේ එහෙම නැත්නම් බාල කන జాතියක්ද දෙනමාළුව කන జాතියක්ද ඒ වගේ තත්ත්වයක් ඇතිපත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ ගැන සියලු දෙනා වැඩ කරන පන්තිය විශේෂයෙන් වාකීමක් තියෙනවා සහ සියලු ජනතාවගේ අපිල්ලයිට්නේ යම් අපහසුාවක් වෙනවා නම් ඉතාමත්ම පැහැදිලිව ලංකා බැංකු සේවය සමය කනගාටුව ප්‍රකාශ කරනවා නමුත් ඒකෙන් අපි කියන්නේ ඔබටත් අයිතිවාසිකමක් දිනා ගන්න ජාතික වශයෙන් ගැටලුවක් තියෙනවා නම් ඔබත් ඉදිරිපත් වෙන්න. ඒ ඉදිරිපත් දෙ චෝණෑම් වෙලාවක ඕනෑම ශේත්‍රයක ලංකා බැංකු සේවක සංගමයේ විදිහට ජාතික මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ වුණ ප්‍රශ්නකදී වෘත්ති සමිතියක් විදිහට ඒ අයිතිවාසිකම් පෙන්නේ හිටින්ද අපි සහයෝගය දෙන්න සූදානම්. හෝමි සූදි චන්දසේන සහෝදරයා ප්‍රේක්ෂකිනි අද අප හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන අවසන් කරන්නයි සූදානම. අද දින වැඩසටහන මාතෘකාවුනේ ලංකා බැංකු සේවක සංගමය හා හොඳම රටක් බැංකු සේවක සංගමය මේ දිනවල ගෙන යන සටන බැංකු සේවක සංගමය යනු කුමක්ද එය ඔබ අප හට කෙලෙස දායකත්වයක් ලබා දෙන සංගමයක්ද යන්න මේ වැඩසටහනට අද දින සහභාගී වුණා ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති විමල් චන්ද්‍රසේන සහෝදරයා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නියෝජනය කරමින්
ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ සභාපති සහෝදරයා ඒ වගේම ලංකා බැංකු සේවක සංගමේ උපලේකම් ප්‍රබත් කුස්කුල්ල සහෝදරයා ලංකා බැංකු සේවක සංගමේ මධ්‍යම කාරක සභික නිරංග සහෝදරයා සහ ලංකා බැංකු සේවක සංගමේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති මොහන්ත විමලසිරි සහෝදරයා අද දින වැඩසටහනට සහභාගී වුණා වැඩසටහන අවසන් කිරීමටයි සූදානම ඔබට පුළුවන් ඔබේ අදහස් සුදහස් නාලිකාවට ලියා එවන්න මෙම වැඩසටහන පිළිබඳව මෙම වැඩසටහන කිසිය සකස් විය යුතුද මෙම වැඩසටහන පිළිබඳව ඔබේ යෝජනා හා චෝදනා හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල යන ලිපිණයට ලියන්න පුළුවන් ඒ වගේම දුරකථන අංකය 0747321969 ඔස්සේ ඔබට නාලිකාව අමතන්න පුළුවන් නැවතත් හොඳම රටක් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.